साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 नमो बुद्धाय। පින්නත් ස්වාමීන් වහන්සේලාගේ නවසරයි අද දවසෙත් අපි සූත්‍ර පන්තියට තමයි දැන් මේ සූදානම් සිටින්නේ. ඉතින් අපි මේ දවස්වල ඉගෙන ගන්න අංගුත්තර නිකාය 3 වෙනි පොත් වහන්සේගේ තියෙන සූත්‍ර දේශනාව. ඒකට අපි මේ වෙන විට ඉගෙනගෙන තියෙනවා අංගුත්තර නිකාය 3 වෙනි පොත් වහන්සේගේ පළවෙනි වර්ගයේ සූත්‍ර 10ම ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉස්සල වතාව ඉගෙන ගත්තා දෙවන වර්ගයේ සූත්‍ර 7ක් ඉගෙන ගත්තා. ඒක රද තියෙන දෙවෙනි වර්ගයේ 8 වෙනි සූත්‍රය. ඒක සූත්‍ර දේශනා අපි එකින් එක ඉගෙන ගන්නවා. එතකොට අපි ගිය වතාවේ ඉගෙන ගත්ත මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න අනුග්‍රහ ලැබිය යුතු කරුණු පහක් තියෙනවා කියලා. ඒක සම්මා දිට්ඨිය දිනු කරගන්න කරුණු පහකින් අනුග්‍රහ ලැබිය යුතුයි කියලා. තිර පළවෙනි එක හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕන. දෙවෙනි එක තමයි සුතේ දහම් දැනුමින් අනුග්‍රහයක් ලබන්න ඕන. ඊළඟ එක තමයි ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහයක් ලබන්න ඕන. සමතෙන් අනුග්‍රහයක් ලබන්නත් ඕනි. විදර්ශනාවෙන් අනුග්‍රහයක් ලබන්න ඕන. ඒතුර ඒ අනුග්‍රහය සම්පූර්ණ අරහත්ත්වයට පත් වෙනකම්ම කෙනෙක්ට ලැබිය යුතු කරුණු පහක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් අද දවසේ අපි ඉගෙන ගන්න සූත්‍ර දේශනාව අංග පහකින් යුතු සමාධිය ගැන වදාළ දෙසුම්. ඒක පාලියෙන් කියන්නේ පංචාංගික සමාධි සූත්‍රය. අංග පහකින් යුතු සමාධිය ගැන වදාළ දෙසුම්. ඉතින් අපි ඉස්සෙල්ලා දතාව ඉගෙන ගත්ත සමාධි කියන සූත්‍රයක් ඉගෙන ගත්තා. සමාධියක් ඇති කරගත්තට පස්සේ යාතල උපදින ඥාන පහක් තියෙනවා කියන්නේ. ඒක අපි ඉස්සල වතාව ඉගෙන ගත්තා. අද දවසේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන දේශනාවේ තියෙනවා මහණේ අංග පසකින් යුතු ආර්ය සම්මා සමාධිය දිනු කිරීම ගැන දේශනා කරන්න. අංග පහකින් යුතු සම්මා සමාධිය දිනු කරගන්න විදිය මම කියලා දෙන්නම්. එය ආසව් මනවින් මෙනෙහි කරව පවසන් දෙමි. එසේ ස්වාමීනි මේ භික්ෂුන් භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්න. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. රංග පහකින් යුතු සමාධියක් දිනු කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි එක තමයි මහණෙනි අංග පහකින් යුතු ආර්ය වූ සම්මා සමාධිය දිනු කිරීම යන කුමක්ද? මහණෙනි මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව. න පළවෙනි ධ්‍යානය ගැන අපි අහලා තිනවනේ. ඒතකොට පළවෙනි ධ්‍යානයේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. පළවෙනි යන විස්තර ගැන කාමයන්ගෙන් වෙන්ව. කාමයන් කියේ මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංච කාමයන්. ආගේ කාමයන්ගෙන් හිත නිදහස් වෙන්න ඕනි. අකුසල ධර්මයන්ගෙන් වෙන්ව. අකුසල ධර්මයන් කිව්වේ රාග, දේශ, මොහ කියන අකුසලයන්ගෙන් හිත වෙන් වෙලා. ඊට පස්සේ නීවරණ වලින් හිත නිදහස් වෙනවා කියන්නේ ඒක. අකුසල කියන්නේ අකුසල ගොඩක් කියනවනම් නීවරණ වලට තමයි කියන්නේ කියලා දේශනා කළා කියලා. ඒකට පංච නීවරණයන්ගෙන් නිදහස් වෙලා. පළවෙනි එකෙන් පළවෙනියට මොකෙන්ද නිදහස් වෙන්නේ? පංච කාමයන්ගෙන් නිදහස් වෙලා නීවරණ පහෙන් නිදහස් වෙලා. විතක්ක ਵਿਚාර සහිත වූ. විතක්ක ਵਿਚාර කිව්වේ විතක්ක කියන්නේ අපි හිතන එක. ਵਿਚාර කියන්නේ නැවත නැවත හිතන එක. ඒතර විතක්ක ਵਿਚාර සහිත වූ
විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරයි කියනවා. එතකොට විවේකයෙන් හටගත් ප්‍රීතිය ඇති සැපය ඇති පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරයි කියනවා. එතකොට දැන් මේ පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ ටික තමයි ওই බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. ලක්ෂණ පහක් තියෙනවා. මනස පළවෙනි ලක්ෂණේ කාමයන්ගෙන් වෙන්න. ඊට පස්සේ නීවරණයන්ගෙන් වෙන්න. විතක්ක විචාර සහිතව. ඊට පස්සේ ප්‍රීතියෙන් යුක්තව. සැපයෙන් යුක්තව. ඊට පස්සේ සිතේ එකඟ බවින් යුක්තව. කරුණු පහක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ওই කරුණු පහ තමයි පළවෙනි ධ්‍යානය තුළ තියෙන්නේ. මනාවනාද ප්‍රීතිය සුඛය විතක්ක විචාර විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඕන් ওই කරුණු පහ තමයි පළවෙනි ධ්‍යානය තුළ තියෙන කරුණු පහ ඊට අමතරව තමයි කාමයන්ගෙන් වෙන්ව පංච නීවරණයන්ගෙන් වෙන් වෙලා තියෙනවා කියලා කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේකට ලස්සන උපමාවකු දේශනා කරනවා දැන් අපිට මතක තියාගන්න උපමාව තමයි ඔන්න මේ කාලේ තියෙන ඔය නානකට ගන්න කුඩු වර්ග නාන 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 දැන් අපි සබන් පාවිච්චි කරන්නේ ආන් ඒ වගේ කුඩු වර්ග එකතු කරලා ගුලියක් හදා ගන්නවා එතකොට ඒ ගුලිය ගුලිය ගුලි කරගත්තට පස්සේ ඒ ගුලියට ඇතුලේ වතුර සම්පූර්ණ ගෑ වෙලා තියෙන්නේ දැන් පිටි ගුලියක් ගන්න දැන් පිටි ටික කවලම් කරලා වතුර දාලා ගුලි කරනවා එතකොට ඒ ගුලිය පුරාම වතුර ගෑ වෙලා තියෙන්නේ වතුර නොගෑවිච්ච තැනක් නැහැ. ආන් ඒ වගේ තමයි කියනවා පින්නත් මහණෙනි එසේින්ම මහණෙනි භික්ෂුව මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් තෙත් කරයි, හාත්පස තෙත් කරයි, පිරිපුන් කරයි, හාත්පසින් පුරවයි. ඔහුගේ කය විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකල කිසි තැනක් නැත්තේ වෙයි. ඒතර ප්‍රීති සුඛයෙන් තමයි මේ කය සම්පූර්ණම වැහිලා යන්නේ. එතකොට කය සංසිඳිලා ඒ කය ප්‍රීති සැපයෙන් තමයි තෙත් වෙලා තියෙන්නේ. තෙත් නොවිච්ච තැනක් නැහැ කියන. අර සබන් කෑල්ලේ පිටිගුලි සම්පූර්ණ වතුර ගෑ වෙලා තියෙනා වගේ ප්‍රීති සුඛයෙන් සම්පූර්ණ කය තෙත් වෙලා තියෙන්නේ කියන. පළවෙනි ධ්‍යානය ඇති කරගත්තට පස්සේ තියෙන ලක්ෂණය. එතකොට මේ සම්මා සමාධිය කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් විතරයි ඇති කරගන්න පුළුවන්කම එතකොට බුදුරජාණන් වහන්සේ අපිට ඉස්සල දේශනාවල කියලා දුන්න සම්මා සමාධිය ඇති කරගන්න නම් එයා හොඳට සිල්වත් කෙනෙක් වෙන්න ඕන. සිල්වත් කෙනාට තමයි සම්මා සමාධිය ඇති වෙන්නේ කියලා. ඒතර සිල්වත් වෙනා තමයි සමාධිය උපදව ගන්න මහන්සි ගන්න ඕන. එතකොට ඒ කාමයන්ගෙන් වෙන් වෙන්න නම් මොකද කරන්න ඕනේ? කාමයන්ගේ ආදීනව තමයි කල්පනා කරන්න ඕන. මේ කාමයන්ගෙන් හිත නිදහස් වෙන්නේ නැතුව තියෙනකොට බෝසතාණන් වහන්සේ කල්පනා කළා කියනවා. ඇයි මගේ හිත පළවෙනි ධ්‍යානයේ උපදව ගන්න බැරුව තියෙන්නේ? කාමයන්ගේ හිත නිදහස් වෙන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට බෝසතාණන් වහන්සේට කල්පනා වෙලා තියෙනවා මේ කාමයන්ගේ ආදීනව කල්පනා නොකරන නිසා. කාමයන්ගේ නිදහස් වීමේ ආනිසංස කල්පනා නොකරන නිසා තමයි මට මේ කාමයන්ගේ හිත නිදහස් කරගන්න බැරි. ඒ නිසා මම මොකද කරන්න ඕනේ කියලා කල්පනා කළා. මොකද කරන්න ඕනේ? කාමයන්ගේ ආදීනව කල්පනා කරන්න ඕනේ. කාමයන්ගේ නිදහස් වීමේ නෙක්ඛම් මේ ආනිසංස කල්පනා කරන්න ඕනේ. එතකොට මොකද උනේ? බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ කාමයන්ගේ ආදීනවම කල්පනා කරන්න ගත්තා. මොකද්ද කාමයන්ගේ ආදීනව කියන්නේ? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඒක තමාගේ වශයෙන් පවත්න බැරි දෙයක් වශයෙන් සිහි කරන්න ගත්තා. ඒකට කාමයන්ගෙන් හිත නිදහස් වෙලා විතක්ක විචාර සහිත ප්‍රීති සුඛ ඇති පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න පුළුවන් නේද? ඉතින් බෝසතාණන් වහන්සේටත් පළවෙනි ධ්‍යානෙ ඇති කරගන්න පුළුවන් වෙන එහෙමනම් අපටත් කොහොම වෙන්න ඕනේ? අපටත් ඒ ක්‍රමයටමයි පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි හොඳට මේ කාමයන්ගේ ආදීනම සිහි කරන්න පුරුද්දක් ඇති කරගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තවද මහණෙනි භික්ෂුව දෙවෙනි ධ්‍යානයේ මෙන්න මේ වගේ කියලා විස්තර කරනවා. දැන් පළවෙනි ධ්‍යානයේ කරුණු ටික මතක තියාගන්න ඕන. කාමයන්ගෙන් වෙන්ව
පංච නීවරණයෙන් වෙන්ව ප්‍රීති සුඛය ඇති ඒකාග්‍රතාවයෙන් යුත් පළවෙනි ධ්‍යාන. එතකොට දෙවෙනි ධ්‍යානයේ බුදුරජාණන් වහන්සේ ඒකට උපමා මොකක්ද පළවෙනි ධ්‍යානයේට නාන කොට ගාන සබන් වගේ ඒ ගුලිය ගුලි කරාට පස්සේ කුඩු එකතු කළා. ඒ ගුලිය පුරාම වතුර ගෑවිලා තමයි තියෙන්නේ. ඒ වගේ පළවෙනි ධ්‍යානය ඇති කරගත්ත පස්සේ මේ කය ප්‍රීති සුඛයෙන් සම්පූර්ණම තෙත් වෙලා තමයි තියෙන්නේ කියන. ඊට පස්සේ උනේ දෙවෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා භික්ෂුව විතක්ක ਵਿਚාර සංසිඳීමෙන්. ඒකර විතක්ක ਵਿਚාර සංසිඳලා යනවා. දැන් පළවෙනි ධ්‍යානේ විතක්ක ਵਿਚාර කර කර ඉඳින් තමයි හිත එකඟ වෙන්නේ. භාවනා අරමුණ සීකර කර හිටියා. එතකොට හිතේ එකඟුණයි ආරමුණ තුළ. දෙවෙනි ධ්‍යානය ඇති කරන විතක්ක ਵਿਚාර සංසිඳලා යනවා. එතකොට විතක්ක ਵਿਚාර කියන කොටස නැහැ. තමා තුළ පැහැදීම ඇති කරන සිතේ එකඟ බවින් යුතු විතර්ක ਵਿਚාර රහිත සමාධියෙන් හටගත් පීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදගෙන වාසය කරනවා. එතකොට විතක්ක ਵਿਚාර නැති වුණාට භාවනා අරමුණ සිහි කරනවා. විතක්ක ਵਿਚාර හැටියට එන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා විතක්ක ਵਿਚාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය තමයි තියෙන්නේ. පළවෙනි ධ්‍යානයේ මොන ප්‍රීති සුඛයද? විවේකයෙන් හටගත්ත. එතකොට මොන විවේකයෙන්ද? පංච නීවරණ වලින් හා කාමයන්ගෙන් නිදහස් වෙච්ච විවේකයෙන් තමයි පළවෙනි ධ්‍යානය ඇති වුණේ. දැන් දෙවෙනි ධ්‍යානයේ කොහොමද විස්තර කරන්නේ? සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය. එතකොට විවේකේ නීවරණ වලින් නිදහස් වෙච්ච එකට තව ඉස්සරහට ගිහිල්ලා සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය කොච්චර සැපයක් එන්නේ? දැන් අර පළවෙනි ධ්‍යානයේ තුල විශාල සැපයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළානේ. ඒතකොට පංච නීවරණයෙන් හිත නිදහස් වුණාට පස්සේ ඇති වෙන සැපය ගැන උපමා වලින් තමයි බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ. ඒතකොට ඒ සැපේ ඉක්මවා ගිය විවේකයෙන් මේ සමාධියෙන් හටගත්ත ප්‍රීතියයි සැපයයි යුත්තව දෙවෙනි ධ්‍යානය ඇති කරගෙන වාසය කරනවා. ඒතකොට දෙවෙනි ධ්‍යානයේ අංග කීයක් තියෙනවද? දෙවෙනි ධ්‍යානයේ තියෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන තුනයි තියෙන්නේ. විතක්ක ਵਿਚාර නැහැ නේද? එතකොට පළවෙනි ධ්‍යානේ පහක් තිබ්බා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. දෙවෙනි ධ්‍යානේ තියෙන එතකොට අංග තුනයි. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතකොට ඒ ධ්‍යානේ බුදුරජාණන් වහන්සේ උපමාවක් කරා හරියට මෙන්න මේ වගේ කියනවා. ඒ මෙමුදු දෙයකි. ඇතුලෙන් එන දිය උල්පත් ඇති දිය විලක් යම් බඳු වෙයිද? එය පූර්ව දිශාවෙන් දිය පැමිණෙන මාර්ග නැත්තේ. ඉස්සරහින් වතුර එන්නේ ඒ විලට නැහැ. ඊට පස්සේ බටහිර දිශාවෙන් එන්නේ නැහැ. උතුරු දිශාවෙන් එන්නේ නැහැ. දකුණු දිශාවෙන් එන්නේ නැහැ. වැස්ස වහින්නෙත් නැහැ කියනවා. දැන් බලන්න බුදුරජාණන් දේශනා සංග සම්පූර්ණ නැද්ද? ආ කිසිම ඉඩක් තියන්නේ නැහැ. උතුරු දිශාවෙන් එන්නේත් නැහැ වතුර. දකුණු දිශාවෙන් එන්නේත් නැහැ. බටහිර දිශාවෙන් එන්නේ නැහැ. නැගෙනහිර දිශාවෙන් එන්නේත් නැහැ. වැස්ස වහින්නෙත් නැහැ කියන්නේ. එහෙනම් ඒ විලට වතුර කොහින්වත් එන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? පින්නත් මහනේ දිය මාර්ග නැත් පැමිණෙන මාර්ග නැත්තේ කලින් කල වැස්සද මනා වැසි දහරද නොපවති. එකල්ලියේ දිය විල ඉතා සිසිල් උල්පතින් නැගී සිසිල් දියෙන් තෙමන්නේය. හාත්පසින් තෙමන්නේය. පුරවන්නේ හාත්පස පුරවා දමන්නේය. ඒ දිය විලෙහි සීතල ජලය ස්පර්ශ නොවු කිසි තැනක් නැත්තේය. එසේන් මහණි මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් තෙත් කරයි කියන. එතකොට දිය උල්පතකින් අර වතුර එනවා වගේ තමයි විතක්ක ਵਿਚාර දෙවෙනි ධ්‍යාන. එතකොට දිය උල්පතකින් වතුර එනවා වගේ මේ මේ භාවනා අරමුණ සීයකට එනවා කියන. කල්පනාවට එනවා කියන. එතකොට ආවට පස්සේ ඒක මොන වගේද? උල්පතකින් වතුර උනනවා. උල්පතකින් වතුරුනලා සම්පූර්ණ ජලාශ සීතේ උල්පතෙන් උනුනේ වගේ විතරයි. පිටින් එන්නේ නැහැ මොකක්වත්. දැන් පළවෙනි ධ්‍යානයේට බාධා පිනිස පවතින්නේ කාම අරමුණ කියන. විතර වරින් වර කාම අරමුණ එන්න පුළුවන් කියන. ඒක බාධාවක් කියන පළවෙනි ධ්‍යානයේට. දෙවෙනි ධ්‍යානයේට කාම සිතුවිලි එන්නේම නැහැ. දෙවෙනි ධ්‍යානයේට බාධා පිනිස පවතින්නේ විතක්ක ਵਿਚාර සමහරට එන්න පුළුවන්. ඒක තමයි බාධා පිනිස පවතිනවා කියන්නේ. කාම අරමුණු කිසිවක් එන්නේ නැහැ. නීවරණ කිසිවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? සීතල දියෙන් මුළු සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් තෙත් කරයි කියන, හාත්පස් තෙත් කරයි කියන තෙත් නොකරපු තැනක් නැහැ කියන.
ආන්ගේ වගේ තමයි කියනවා දෙවෙනි ධ්‍යානයට බුදුරජාණන් වහන්සේ උපමා කළේ විලකින් වතුර උනනවා වගේ කියලා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම. තවද මහණෙනි භික්ෂුව ප්‍රීතියටද නොඇලීම. දැන් දෙවෙනි ධ්‍යානෙ තිබ්බා ප්‍රීතිය තිබ්බා සැපේ තිබ්බා. තුන්වෙනි ධ්‍යානයට ප්‍රීතියටද නොඇලීම. සීයෙන් හා නුවණින් යුක්ත උපේක්ෂාවෙන් වාසය කරයි. කයෙන් සැපයක් විඳී ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතු සීයෙන් යුතුව ඇති සැප විහරණයයි යම් ධ්‍යානයකට කියන ලද්දේද ඒ තුන්වෙනි ධ්‍යානෙ උපදවගෙන වාසය කරයි. හේ මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් තෙත් කරයි කියන. දැන් ප්‍රීතියත් නැහැ සුඛයත් නැහැ. ඒ දෙකත් නැති කළා ලැබෙන සැපේ කෝ වගේ සැපයක් ඇතිද? අපිට හිතන්න බෑ නේද? දැන් අපි හිතන්නේ ප්‍රීතිය තියෙනවා සැපේ තියෙනවා සැපක් කියන්නේ. ඒ දෙකත් නැතුව උපේක්ෂාවෙන් නැතු සැපයක් ඉඳිනවා කියන. තුන්වෙනි ධ්‍යානයට එතකොට ප්‍රීතියට දෙන එළීමෙන් සීයෙන්නා නුවණින් නිතු උපේක්ෂාවෙන් වාසය කරයි. කයෙන් සැපයක් දෙවිඳි. ඒ සැපේ කියන්නේ ආර්යයන් වහන්සේලා මේ සීයෙන් නිතු සැප විහරණයෙන් වාසය කරයි කියලා නම් තුන්වෙනි ධ්‍යානෙට තමයි කියන්නේ. ඒ තුන්වෙනි ධ්‍යානය තුළ මේ කය ප්‍රීති රහිත සුඛයෙන් තෙත් කරයි. ඒ හාත්පසම තෙත් කරයි, පිරිපුන් කරයි, පුරවයි. ප්‍රීති රහිත සුඛයේ නිස්පර්ශ නොකල කිසි තැනක් නැත්තේ කියනවා. ඒක හරියට ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වෙන්න මෙහෙම. මහණෙනේ මෙමුදු දෙකේ මහනෙල් විලක වේවා, නෙළුම් විලක වේවා, සුදු නෙළුම් විලක වේවා, හටගත් ඇතැම් මහනෙල් හෝ රතු නෙළුම් හෝ සුදු නෙළුම් හෝ ඇද්ද? ඒකට මහනෙල් විලක හරි, නෙළුම් විලක හරි, ඕලු විලක හරි, හටගත් නෙළුම් මල් ඕලු මල් තියෙන්න පුළුවන් කියන. එකල්ලි පියුම්වල ජලයේ උඩට නොපෙමිණි දිය තුළම ගිලී තිබේ. සමහර පෝට්ටු වලින් උඩට එන්නේ නැතුව දිය ඇතුළෙම තමයි තියෙන්නේ. එකල්ලි පියුම්වල අගපටන් මුල දක්වාම සීල් දියෙන් තෙමි, හාත්පසින් තෙමි, පිරිපුන්ව තෙමි, හාත්පසින් මැනවින් තෙමි යද්ද එසේම සියලු මානෙල් වේවා රතු දෙලුම් වේවා සම්පූර්ණම තෙමිල තමයි තියෙන්නේ කියන. ආය උඩට ආප එක නැති නෙළුමත් පොට්ටුවක් දැක්කොත් තිබ්බොත් ඒ සම්පූර්ණ අර සීතල වතුරෙන් තෙමිල තමයි තියෙන්නේ. එතකොට ආන් ඒ වගේ තමයි කියනවා තුන්වෙනි ධ්‍යානය ඇති කරගත් පස්සේ හේ මේ කය ප්‍රීති රහිත සුඛයෙන් තෙත් කරයි හාත්පස තෙමයි කියනවා. ප්‍රීති රහිත ඇති ප්‍රීතිය දුරු කරාට පස්සේ ඇති වෙන සැපයෙන් මේ මුළු කයම තෙත් කරයි කියන. ආන් ඒ විදිහට තමයි කියනවා තුන්වෙනි ධ්‍යානය උපදවගත්තට පස්සේ ඇති වෙන ස්වභාවය කියලා දේශනා කරනවා. එතකොට තුන්වෙනි ධ්‍යානය තුළ තියෙන ප්‍රීති රහිත සැපයක් තියෙන. සීයෙන් යුක්ත උපේක්ෂාව තියෙන ප්‍රීති රහිත සුඛයක්. දැන් පළවෙනි ධ්‍යානයේ තිබ්බා මොනවාද? විතක්ක තිබ්බ, විචාර තිබ්බ, ප්‍රීති තිබ්බ, සුඛ තිබ්බ, ඒකාග්‍රතාවය තිබ්බ. දෙවෙනි ධ්‍යානෙට එනකොට විතක්ක විචාර නැතුව ගියා. ප්‍රීතියයි සැපයයි ඒකාග්‍රතාවය විතරයි තිබ්බේ. තුන්වෙනි ධ්‍යානෙට එනකොට ප්‍රීතියටත් ඇලෙන්නේ නැතුව සැපයයි උපේක්ෂාවයි විතරයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දාලා හතරවෙනි ධ්‍යාන ඇති කරගෙනකොට තවත් අපේ හිත දියුණු වෙලා. කොච්චර දියුණු වෙලාද කියන්නේ තවද මහණෙනි භික්ෂුව සැපේද ප්‍රහාණය කිරීමේ. දැන් අර ප්‍රීතිය නැති සැපේ තිබ්බනේ තුන්වෙනි ධ්‍යාන. ඒ සැපයත් ප්‍රහාණය කිරීමේ. දුකද ප්‍රහාණය කිරීමේ. ඒතර කායික සැප, මානසික සැප සියල්ලම දුරු කිරීමෙන්. කලින්ම සොම්නස්, දුම්නස්, සොම්නස් කියන්නේ මොකද්ද? මානසික සතුට. දුම්නස කියන්නේ මානසික දුක. ඊට පස්සේ මේ සැපේ කියන්නේ කායික සැපේ. දුක කියන්නේ කායික දුක. එතකොට කායික සැපයත් ප්‍රහාණය කළා. කායික දුකත් ප්‍රහාණය කළා. මානසික සතුටත් දුරු කළා. මානසික දුකත් දුරු කළා. දැන් කායික සැපත් නැහැ, කායික දුකත් නැහැ. මානසික සැපත් නැහැ, මානසික දුකත් නැහැ. කොහොම ඇතිද? හතරවෙනි ධ්‍යානය ඇති කරගත්තට පස්සේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා රහිත උපේක්ෂා
සති පාරිශුද්ධයෙන් යුතු හතරවෙනි ධ්‍යානය උපදවගෙන වාසය කරයි. උපේක්ෂාවෙන් යුතු පාරිශුද්ධ උපේක්ෂාව ඇති කරගෙන වාසය කරනවා කියන්නේ. දැන් බලන්න එතකොට සැප කිසිවක් නැහැ. දුකත් නැහැ. ඒ දෙකම දුරු කරාට පස්සේ ඇති වෙන පිරිසිදු උපේක්ෂාව තමයි හතරවෙනි ධ්‍යානය තුළ තියෙන්නේ කියනවා. ඒක ලස්සන උපමාවකින් දේශනා කරනවා. හේ මේ කය පිරිසිදුව බබලන සිතින් පතුරවාගෙන හිඳින්නේ වෙයි. ඔහුගේ කය පිරිසිදු බබලන සිතින් ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ වෙයි. මහණනේ මෙමදු දෙයකේ පුරුෂේක් සුදු වස්ත්‍රයකින් හිස පටන් මුළු සිරුරම වසා පොරවාගෙන හිඳින්නේ වෙයිද. එහෙට එවිට ඔහුගේ කයේ සෑම තැනක්ම සුදු වස්ත්‍රයෙන් වැසුනේ ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ. හරියට සුදු රෙද්දකින් සම්පූර්ණ ශරීරෙම වැහුවා වගේ කියන පාරිශුද්ධ උපේක්ෂාවනේ කියන්නේ. සුදු රෙද්දෙන් ගහුවට පස්සේ ඇඟේ කොහෙවත් ආ පේන්නේ නැහැ. සුදු පාට විතරයි පේන්නේ. ඒක කායික දුකක් නැහැ, මානසික දුකක් නැහැ, කායික සැපත් නැහැ, මානසික සැපත් නැහැ. ඒ ඔක්කොම දුරු කළා තමයි උපේක්ෂාවෙන් නිතු පාරිශුද්ධ උපේක්ෂාව ඇති කරගෙන වාසය කරන්නේ. ඒක සුදු වස්ත්‍රයකින් මුළු ඇඟම වහගත වගේ කියන. ඊට පස්සේ පස්සෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විදිහට. තවද මහණෙනි භික්ෂුව ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත මනවින් ගන්නා ලද්දේ වේ. පස්සෙනි එක ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත කියන්නේ භාවනා ආරමුණ. නිතර නිතර සිහි කරන භාවනා ආරමුණ මනවින් ගන්නා ලද්දේ වේ. හොඳට ඒක පුරුදු කරලා තියෙන්න කියනවා. මැනවින් මෙනෙහි කරන ලද්දේ වේ. ආය ආවට ගියාට පුරුදු කර මෙනෙහි කරපු එකක් නෙවෙයි, හොඳටම පුරුදු කරලා තියෙනවා කියන්නේ තමන්ගේ භාවනා ආරමුණ. මැනවින් පිහිටුවා ගන්නා ලද්දේ වේ. ආය බාහිරට විසිරෙන්න දෙන්නේ නැතුව හොඳට මැනවින් ඒක භාවනා ආරමුණම හිත පිහිටුවා ගන්නා ලද්දේ වේ. ප්‍රඥාවෙන් මැනවින් අවබෝධ කරන ලද්දේ වේ. හොඳට ඒක ප්‍රඥාවෙන් විනිවිද දැකලා තමයි කියන තියෙන්නේ ඒ භාවනා ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත. ඊට පස්සේ මහණෙනි ඒ මෙමදු දෙයක කියනවා. හරියට කොයි වගේද කියනවා. කෙනෙක් තව කෙනෙක් පිළිබඳ විමසා බලන්නේද සිටගෙන සිටින සිටින්නා වාඩි වී සිටින කෙනෙකු විමසා බලන්නේද වාඩි වී සිටින කෙනා සැතපී සිටින කෙනෙකු විමසා බලන්නේද එසේෙන් මහණ භික්ෂුව ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත මැනවින් ගන්නා ලද්දේ වේ. එතකොට හිටගෙන ඉන්න කෙනෙක් වාඩි වෙලා ඉන්න කෙනෙක් හොඳට යාට පේනවනේ. ආන් ඒ වගේ තමයි කියනවා භාවනා ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත හොඳට යාට පුරුදු කරලා තියෙන කෙනෙක්. සැතපී ඉන්න කෙනෙක් වාඩි වී සිටින කෙනෙක් සැතපී ඉන්න සිටින කෙනෙක් දිහා හොඳට බලනවා වගේ තමයි කියන්නේ. එතකොට යාට සම්පූර්ණ ශරීරෙම පේනවා. ආන් ඒ වගේ ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත ඉතාමත් හොඳට පුරුදු කරලා තියෙනවා නම් ආන් ඒක තමයි කියන පස්සෙනි ක්‍රමය. එතකොට මනවින් මෙනෙහි කරන ලද්දේ වේ. මනවින් පිහිටවා ප්‍රත්‍යවේ ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දේ වේ. මහණේ අංග පසකින් යුතු ආර්ය සම්මා සමාධි පස්සෙනි භාවනාවයි කියන. මෙන්න මේක තමයි පස්සෙනි කොටස කියන්නේ. දැන් පළවෙනි එක මොකද්ද? පළවෙනි ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානෙ. තුන්වෙනි ධ්‍යානෙ. හතරවෙනි ධ්‍යානෙ. පස්වෙනි එක තමයි ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත හොඳට ඉගෙනගෙන හොඳට මනවින් මෙරෙහි කරලා පුරුදු කරලා තියෙනවා. මහානේ මෙසේ දිනු කරගත් අංග පසකින් යුතු ආර්ය සම්මා සමාධිය තුළ මෙසේ බහුල කරගත් කල්ලි විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කළ යුතු යම් ධර්මයක් ගැන විශිෂ්ට ඥානෙ සාක්ෂාත් කිරීම පිණිස සිත නැඹුරු කරන්නේ වෙයිද? ඒතර විශිෂ්ට ඥානයකින් යමක් අවබෝධ කළ යුතුයි නම් ඒක විශිෂ්ට ඥානයකින්ම අවබෝධ කරන්න නැඹුරු කරලා තියෙන්නේ කියන. ඒ කරුණ පිළිබඳව ඒ ඥාන ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ කිරීමට නිසි සමත් භාවය ලබන්නේ වෙයිද? මහණේ මෙබඳු දෙයකි. හරියට ඒක මෙන්න මේ වගේ කියනවා. අන්ධකාරයක් මත තැබූ නැ ආධාරකයක් මත තැබූ දියසැලිය පිරීගිය ජලයේ මෝ විට හා සම වූයේ කපුටන්ද පහසුවෙන් පානය කළ හැකි වේද? එකල්ලේ බලවත් පුරුෂයෙක්ගේ දියසැලිය යම් යම් පෙදෙසකට ඇල කරන්නේ වෙයිද? ඒ පෙදෙසින් දිය ගලන්නේද කියලා ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා.
එතකොටවන හොඳටම වතුර පිරිච්ච භාජනයක් තියෙනවා. කපුටන්ටවත් බොන්න පුළුවන් කියන්නේ. කපුටා කියන්නේ කොටේ වතුර බොන කෙනානේ. එතකොට කට ගැටටම වතුර පිරිලා තියෙනවා නම් ආන් ඒ භාජනේ ළඟට බලවත් පුරුෂයෙක් ඇවිල්ලා පොඩ්ඩක් ඇලකිරොත් ඕන තැනකින් වතුර ටික ගලාගෙන යනවා. ආන් ඒ වගේ තමයි කියනවා යනවද කියලා අහනවා ස්වාමීන් වහන්සේලාගෙන්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ එසේ ස්වාමීන් එසේන්ම මහණෙනි භික්ෂුව මෙසේ දියුණු කරලත් අංග පසකෙන් යුතු ආරේ සමාධියේ තුල මෙසේ බහුල කරගත් කල්ලේ විශිෂ්ට ඥානයෙන් යමක් අවබෝධ කළ යුතු නම් ආන් ඒ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කරුණ පිළිබඳ ඒ ඥාන ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ නිසි සමර්ථ භාවය ලබන්නේ ඕන පැත්තකින් යාට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා කියන ඔය විදිහට අංග පහකින් යුතු සමාධිය දියුණු කරගත්ත. පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ ප්‍රතිවේක්ෂා නිමිත්ත හොඳට පුරුදු කරගත්තොත් එයාට ඕන තැනකින් නිවනට යන්න පුළුවන්කම තියෙනවා කියන අර වතුර ඕන තැනකින් දැන් මේක හලන්න පුළුවන්. බලවත් පුරුෂයෙක් ආවත් මිනිසෙක් ඇවිල්ලා දකුණු පැත්තට අරකොත් ඒ අනිත් පැත්තෙන් වතුර හලනවා. ඕන පැත්තකින් වතුර ටික හලලා යවන්න පුළුවන්. ඊට පස්සේ තවත් උපමා කියනවා සම වූ භූමි භාගයක හතරැස්සු දැම්මක් බැඳි පොකුණක මුළුමනින්ම දී පිරියද්ද මුව විටතෙක් පිරියද්ද කපුටන්නට සුවසේ පානය කළ හැකිසේ ඇද්ද එකල්ලි බලවත් පුරුෂයෙක් පැමිණ යම් යම් තැනකින් බැම්ම බිඳී නම් ඕනෑම තැනකින් දිය ගලනවා නේද කියලා. ඒකට හතරැස් බැම්මක් බැමි බැඳපු පොකුණකින් ජලාශයකින් බලවත් පුරුෂයෙක් කියලා ඕන තැනකින් කැඩුවොත් ඕන පැත්තකින් වතුර අහකට යවන්න පුළුවන්. ආන් ඒ වගේ මේ අංග පහෙන් යුක්ත කෙනාට එයාට කැමැතිනම් ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙන විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ යමක් තියෙනවා නම් ඒක අවබෝධ කරන්න පුළුවන් කියන. ඊටවත් තවත් උපමාවක් දේශනා කරනවා සෙවුමන් සලක ආජානේ අශ්වයන් නේද රතයෙන් ගමනකට සුදුසු කෙවිටද පසකින් තබා සෝදානම් ඇත්තේ වේද එකල්ලේ දක්ෂු අසුන් හික්මීමේ සමර්ථ වූ රතාචාරයන් නැඟ වමතින් රැහැන් ගෙන දකුණතින් කෙවිටගෙන යම් දිශාවකට කැමැති මගකින් වේගෙන් යන්නේ වෙයිද නවත්වන්නේ වෙයිද එසේම මහණෙනි භික්ෂුව මෙසේ දිනු කර තංගපති දැන් ආජානීය අස්සයාට හොඳ සූදානම් කරලා ඉන්නවනම් එයාගේ පිට උඩ නැගලා කෙවිට අතර ගත්තට පස්සේ ඕන පැත්තකට යාර යන්න පුළුවන් කියලා. ආන් ඒ වගේ මේ අංග පහෙන් යුතුව සමාධිය දිනු කරගත්තොත් ආන් එයාට ඕන විදිහට ඥාන ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්නේ ඥාන ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ට පුළුවන් නම් කැමැති වෙයි නම් අනේක විද ඉර්ධි ප්‍රාතිහාර්ය අත්දකින්න තනි කෙනෙක්ක සිට බොහෝ අය වන්නේ මේ කියලා ඕන ඉර්ධි ප්‍රාතිහාරයක් පාන පුළුවන්කම තියෙනවා කියලා. දැන් මේ ධ්‍යාන හතර උපදවගෙන ඊට පස්සේ සමාධි නිමිත් හොඳට පුරුදු කළා අංග පහ පුරුදු කරගෙන හිටියොත් එයාට කැමැති නම් ඕන ඉර්ධියක් පාන පුළුවන්කම තියෙනවා කියලා. ඊට පස්සේ සාමාන්‍ය මිනිස් ශ්‍රවණයෙක් මාගේ විසුද්ධ වූ දිව්‍ය ශ්‍රවණයෙන් යුතු දිව්‍ය වූ මානසික වූ ඉතා දුර ඇත්තා වූද ළඟ ඇත්තා වූ ශබ්ද ආසන්නෙම කල්පනා කළොත් ඕන ශබ්දයක් අහන්න පුළුවන් දිබ්බ සෝත ඥානි. දුර තියෙන ශබ්ද ළඟ තියෙන හද දිව්‍යංගේ හඬ අමනුෂ්‍යංගේ හඬ ප්‍රේතයන් ගැන ඕන හඬක් අහන්න පුළුවන්. දැන් බලන්න මේ ධ්‍යාන දිනු කරගත්තොත් නේද ඊට පස්සේ ඒ කැමැති වෙයි නම් අන්නේ සත්‍යයන් අන්නේ පුජ්‍යලයන්ගේ සිත තම සිතින් පිරිය දකින්නේ නම් සරාගේ සිතක් විදිහට දකින්න අන්න අයගේ පරචිත්ත විජාන ඥාන කැමැති නම් උපදව ගන්න පුළුවන් කියලා. දැන් අර බලවත් පුරුෂයාට ඕන පැත්තකින් මේ වතුර කලි අලන්න පුළුවන්. ඒ වගේ මේ අංග පහෙන් යුතු සමාධිය ඇති කරගත්තොත් එයාට කැමැති නම් අන්න අයගේ හිත් දකීමේ ඥානය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් එයා කැමති වෙයි නම් අනේක ප්‍රාකාර පෙරවිසු කඳ පිළිවෙත සීකරන්නේ මේ පෙර පුබ්බේ නිවාසානුසේ ඥාන පෙර ජීවිත ඕන තරම් සීකරන්න පුළුවන් කියලා. ආය සැක සංකා මොකක්වත් නැහැ. ඊට පස්සේ එයා කැමති නම් මිනිස් ඇසින් දකින සීමාව ඉක්මවා
දිවසින් කර්මානුරූපව උපදින මිය යන සත්‍යයන් දැනගන්න මේ චතුූපපාත ඥානය වුණත් උපදව ගන්න පුළුවන් කියලා. මිනිස්සු කර්මානුරූපව නිරේ උපදින විදිය, ප්‍රේත ලෝකයේ උපදින විදිය ඒක වුණත් දකින්න යාට පුළුවන්කම උපදව ගන්න පුළුවන් කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය වගේම ඉඳින්නේ කැමති වෙයි නම් ආශ්‍රවයන් සේවීමෙන් අනාශ්‍රව චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කර ඒට පැමිණ වාසය කරන්නෙමි. ඒ තන්නේ ඥාන අධ්‍යක්ීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමේ සමර්ථභාවය ඇති වෙයි කියනවා. එයා කැමතිනම් ආශ්‍රවය සේ කළා අනාශ්‍රව චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේම ලබා ගන්න ඒක උනන් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපිට බොහෝ වැදගත් වෙනවා ධ්‍යාන හතර අපේ ජීවිතේ උපදවා ගන්න. ඉතින් ධ්‍යාන හතර උපදව ගන්න බෑ මොකක් නැත්තම්ද? සීලේ නැත්තම්. සීලේ නැත්තම් සමාධියක් ඇති කරගන්න බෑ. ඊට පස්සේ සීලේ ඇති කරගන්න බෑ සීක බල නැත්තම්. සීක බල ඇති කරගන්න බෑ මොකක් නැත්තම්ද? වත් පිළිවෙත් නැත්තම්. වත් පිළිවෙත් ඇති වෙන්නේ නැහැ. තව එකක් නැත්තම්. මොකද්ද? සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ ගෞරවයක් නැත්තම්, කීකරුකමක් නැත්තම්, සමාන අදහස් වලට එකඟ නැත්තම්. එහෙනම් කොතනින්ද පටන් ගන්නෙ මේ? ආන් එතනින් තමයි පටන් ගන්න. ඒකට ගෞරවය හටගන්නේ කොතනින්ද? ගුණ කල්පනා කිරීම. ඒක ගුණ කල්පනා කරන්න නම් මොකද කරන්න ඕන? ගුණ දැනගන්නත් ඕන. ආගෝ පටන් ගන්න කෙලවර නේද? ගුණ දැනගන්නේ කොහෙන්ද? බුද්ධ දේශනාවෙන් තමයි ගුණ දැනගන්න තියෙන්නේ. බුද්ධ දේශනාව දැනගන්න තියෙන්නේ කොහෙන්ද? කල්යාණ මිත්‍රයාගෙන්. පටන් ගන්න තැන. එතනින් පටන් ගන්න එක දිගට දිගට ගිහිල්ලා අවසන් වෙන්නේ කොහෙන්ද? අරහත්ත්වයට පත් වෙනවා කියලා දේශනා කරේ මුළු නිවන් මාර්ගයේම කල්යාණ මිත්‍රයාත කිව්වේ. ඒතර කල්යාණ මිත්‍රයාතුලින් සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ගුණ දැනගත්තට පස්සේ ගුණ කල්පනා කරන්න පුළුවන්කම ලැබෙනවා. ගුණ කල්පනා කරනකොට ගෞරවයේ එක්කෙනාට ඇති වෙනවා. ගෞරවය ඇති වෙනකොට මොකද කරන්නේ? හොඳට යා අභිසමාචාරික ශික්ෂාපද පුරුදු කරන්න. අභිසමාචාරික කියන එක අපි ඉස්සෙල්ල දවස් ඉගෙන ගත්තා. වත් පිළිවෙත් පොඩි පොඩි ශික්ෂාපද උපසම්පදාසනාසයෙන් දුකුල ආපත්‍ති කියලා පොඩි පොඩි ආපත්‍ති. ඒ ඔක්කොම අයිති ආවි සමාචාරික ශික්ෂාපද. ඒක සම්පූර්ණ වෙනවා කියන්නේ. ඒක සම්පූර්ණ වෙනකොට සීක බල යාට ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. සීක බල ඇති කරගන්නකොට සීක බල සම්පූර්ණ වෙන්න සීලේ සම්පූර්ණ වෙනවා. සීලේ සම්පූර්ණ වෙච්ච කෙනාට සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. සම්මා සමාධිය ඇති කරගත කෙනාට මොකද කරන්න පුළුවන්? කැමැතිනම් හේදි පාතේ හරි පාන්න ඕන නම් හේදි හරි පාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දිව්‍ය ශ්‍රවණිය ලබන්න ඕන නම් දිබ්බ සෝත ඥානය උපදව ගන්න පුළුවන්. පරචිත්ත විඥාන ඥානය ඕන නම් ඒක උපදව ගන්න පුළුවන්. පෙර ජීවිත බලන්න ඕන නම් පෙර ජීවිත බලන්න පුළුවන්. ඊට පස්සේ මිනිස් ඇස ඉක්මවාගේ මේ චතුූපාස ඥානය උපදව ගන්න ඕන නම් ඒක පුළුවන්. ආශ්‍රයක සේකල අරහත්ත්වයට පත් වෙන්න ඕන නම් එහෙමත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපට මේ දේශනා ගොඩාක් වැදගත් අපේ ජීවිතේට. මේවා අනිවාර්යෙන්ම අපි මේ ජීවිතේ සසර ගමන අවසන් කරනවා නම් අහලා සෑහීමකට පත් වෙන්න පුළුවන් ඒවා නෙවෙයි. එහෙනම් මොකද කරන්න? මේවා පුරුදු කළා තමාගේ අත්දැකීමක් බවට අනිවාර්යෙන් පත් කරගත යුතුමයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය මූලික පියවරේ ඉඳලා අපි ටික ටික මෙතෙන්ට එන්න පාර හදා ගන්න ඕනේ. එකපාරම ගිහිල්ලා හද දෙක පියවර වාඩි වුණාට එන සිද්ධ වෙන්නේ නෑ. අර මුල් පියවර ටික සම්පූර්ණ නැත්නම් අපි කොච්චර කල්පනා කරත් කොච්චර මාසෙ වුණා සමාධියක් උපදව ගන්න ඇයි හිත විසිරෙනවන්නේ? දැන් සීල්පද කැඩිච්ච හැටි පසුතැවීම තමයි ඒ පස්සෙන් තියෙන්නේ. පසුතැවි තැවි තමයි ඉන්නේ. ඉතින් හිත එකක වෙන්නේ නීවරණයටපත් වෙන්නේ. නිසා සීලය සම්පූර්ණ වෙ පසුතැවීම නැතුව යනවා. පසුතැවීම නැති වුණාට පස්සේ ප්‍රීතියෙන් ඉන්නේ. ප්‍රීතියෙන් ඉන්නේ කියන සතුටින් ඉන්නවා. සතුටින් ඉන්නකොට මොකද වෙන්නේ? කාය සෑහළු වෙනවා කියන ලස්සනට ඔය දේශනාවල විස්තර කරලා තියෙනවා පිළිවිරින් පිළිවිරින් මේක වැඩෙන විදිහ.
ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම කාරණා අපි හොඳට පිළි අරගෙන මේ කාරණා අපේ ජීවිතය ඇති කරගත යුතුමයි කියන අදහස ඉඳගෙන මේවා ඉගෙන ගන්න ඕනි පුරුදු කරගන්න ඕනි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සූත්‍ර දේශනාවේ නම තමයි පංචාංගික සමාධි සූත්‍රය. අංග පසකින් යුතු සමාධිය ගැන වදාළ දෙසුම. අංග පසකින් යුතු සමාධිය ගැන වදාළ දෙසුම තමයි තේරෙන්නේ. ඊට පස්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපි නිතරම පුරුදු කර යුතු එකක් තමයි සක්මන් භාවනාව කියන්නේ. සක්මන් භාවනාව නේද? ඒක ආනිසංසක් දැනගන්න ඕනේ. සක්මන් කරනකොට අපිට ලැබෙන වාසි මොනවාද? දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ සක්මනේ කෙනෙක් සමාධියක් ඇති කරගත්තොත් ඒ සමාධිය බොහෝ කාලයක් පවත්වන්න එක උපකාරී වෙනවා කියන සක්මන් භාවනාව. එතකොට මේ සක්මන් භාවනාවේ අනුසස් පහක් තියෙනවා කියන සක්මන් කිරීමේ ආනිසංස පහක්. ඒ සූත්‍රේ නම තමයි චංක මානිසංස සූත්‍රය. එතකොට ඒක තමයි මේ දෙවෙනි වර්ගයේ නවවෙනි සූත්‍රය. එතකොට මේ දේශනාවේ තියෙනවා සක්මන් භාවනාවේ අනුසස් පහක් තියෙනවා කියනවා. මහණෙනි, මේ අනුසස් පහ කවරේද? බොහෝ දුර ගමන් යෑම ඉවසිය හැක්කේ කියන. සක්මන් කරන කෙනාට බොහෝ දුර ගමන් යන එක ඉවසන්න පුළුවන්. සමහරුට බෑනේ. ටික දුරක් ගියාට මහන්සි කලන්තය හැදෙනවා. එතකොට හොඳට සක්මන් භාවනාව පුරුදු කරගත්ත කෙනාට ඕනම දුර ගමනක් ඉවසන්න පුළුවන් කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ දාන ගෙනලා දෙන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. සැතැම්ම ගණන් පයින් යන්න ඕන. දූවිලි, වැස්ස, පින්න ආයි ભેදයක් නැහැ. දුර ගමන් යන්න ඕනේ පින්න සමහර කිලෝමීටර් 5-6 යන්න ඕන. දානයක් හොයාගන්න. ඉතින් ආන් ඒ දුර ගමන් ඉවසන්න පුළුවන් කියනවා හොඳ සක්මන් භාවනාව පුරුදු කරගත්තොත්. ඊට පස්සේ පදන් වීරිය ඉවසිය හැක්කේ කියනවා. පදන් වීරිය කියන්නේ හදේ කයේ වීරිය ඇති වීරිය ඉවසන්න පුළුවන් කියලා. ඕනම වේදනාවක්, කායික වේදනාවක්, මානසික වේදනාවක් ඉවසන්න පුළුවන් කියලා. ඊට පස්සේ අල්පාබාධ බව ඇත්තේ ලෙඩ රෝග අඩුයි කියන. දැන් මේ සක්මන අනුමත කරෙත් ඒ අවස්ථාවක තමයි බුදුරයන් වහන්සේ. ස්වාමීන් වහන්සේලා දාන වළඳලා ගොඩාක් මේක මහත් වෙන්න ගත්තා. මහත් වෙලා අසනීප වෙන්න ගත්තා. ඊට පස්සේ තමයි බුදුරජාණන් සක්මන් මළුව අනුමතකේ සක්මන් මළුව අනුමතකේ ඊට පස්සේ සක්මන් මළුව අනුමත කළා සක්මන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේට වදාළා. ඉතින් ආන් ඒ ලෙඩ රෝග අඩුයි කියලා සක්මන් කරනවා. ඊට පස්සේ වළඳන ලද, පානය කරන ලද, අනුභව කරන ලද, රස විඳින ලද්දේ මනාකොට දිරවා යන්නේය කියන. එතකොට ආහාර පාන හොඳට දිරවනවා කියනවා සක්මන් කළාට පස්සේ. පස්සේ නේක තමයි සක්මනේ යති කරගත් සමාධියේ බොහෝ කල් තිබෙන්නේ වේ කියන. එතකොට සක්මන් භාවනාවේ ඇති කරගත්තොත් යම් සමාධියක් බොහෝ කල්ලි සමාධිය ඇති කරගන්න පුළුවන් කියන. පවත්ව ගන්න පුළුවන් කියන. එතකොට ඔය ආනිසංස පහ සක්මන් භාවනාවේ තියෙනවා කියන. මොනවාද පහ? පළවෙනි එක තමයි දුර ගමන් ඉවසන්න පුළුවන්. දෙවෙනි එක තමයි පදන් වීරිය ඉවසන්න පුළුවන්. තුන්වෙනි එක ලිඩ රෝග අඩුයි. හතරවෙනි එක කන බොන ආහාර හොඳට දිරවනවා. ඊට පස්සේ පස්වෙනි එක තමයි සක්මන් භාවනාවේ සමාධිය බොහෝ කල් පවත්ව ගන්න පුළුවන් කියන. එතකොට ඔය විදිහට සක්මන් භාවනාවේ අනුසස් පහ සිහි කළොත් සක්මන් කරන්න හිතරවද නැද්ද අපිට? ආන් ඒක තමයි කරන්න ඕනේ. දැන් දේශනාව අහලා අපි ලස්සන දේශනාවක් ඇහුවා කියලා ඉඳලා හරියන්නේ නැහැ. මේ ආනිසංස පහ ලබා ගන්න නම් අනිවාර්යයෙන් මෙයා සක්මන් කරන්න ඕනේ. දැන් මේක බලන්න, මේ සක්මන් කළොත් ඒකෙන් අපිට පහසුවක් නෙවෙයිද උපදින්නේ? ලොකු පහසුවක්. ඇයි? හොඳට ඉවසන්න පුළුවන්. දුර ගමන් ඉවසන්න පුළුවන්. කායික දුක්, මානසික දුක් ඉවසන්න පුළුවන්. ඊට පස්සේ ලෙඩ රෝග අඩුයි. ඊට පස්සේ කලබල ආහාර හොඳට දිරවනවා. ඊට පස්සේ හොඳට උපදව ගන්න සමාධිය බොහෝ කාලයක් තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔය ආනිසංස පහ තමයි සක්මන් භාවනාවේ
ආනිසංස පහ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන සූත්‍ර දේශනාවක් නාගිත කියලා සූත්‍රයක්. දැන් මේ ඔක්කොම එකට ගැළපි ගැළපි යන්නේ. දැන් අපි සක්මන් බා මේ සමාධිය ගැන ඉගෙන ගත්තා. සමාධිය උපදව ගත්තට පස්සේ. දැන් ඒ උපදවගත සමාධිය සක්මන් භාවනාවේ උපදව ගත්තනම් බොහෝ කාලයක් පවත් ගන්න උපකාරී වෙනවා ඒක. ඊට පස්සේ දේශනාව තමයි නාගිත සූත්‍රය. නාගිත කියන ස්වාමීන් වහන්සේ වදාළ දේශම. එතකොට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා තියෙනවා නාගිත කියන ස්වාමීන් වහන්සේ. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදයේ චාරිකාවේ වඩමින් මහත් වූ භික්ෂු සංඝයා සමග ඉංගජාල ඉච්ඡා නංගර නම් වූ කෝසල වාසී බ්‍රහ්මණ ගමකට වැඩම කළසේක. එකල්හි භාග්‍යතුන් වහන්සේ ඉච්ඡා නංගල වන ලැබේ වැඩ වසනසේක. එතකොට ඉච්ඡා නංගල කියන ගමට තමයි බුදුරජාණන් වහන්සේ වැඩියේ. වනාන්තරයේ තමයි වැඩ හිටියේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා ඒ මිනිස්සුන්ට ආරංචි වුණා. ඉච්ඡා නංගල වෙසි බ්‍රහ්මණ ගෘහපති මේ කරුණ ඇසුව බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා ආරංචි වුණා. ආරංචි වුණා මොකක් හිතන්නේ නැතිද? ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලෙන් නික්මි පැවිදි වූ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපේ නගරයට අපේ වනාන්තරයට වන ලැබට වැඩවා ඇවිල්ලා ඉන්නවා කියලා ඔන්න කීර්තිරාවේ පැතිරලා යන්න ගියා. කොහොමද බුදුරජාණන් වහන්සේ කීර්තිරාවේ යන්නේ? අන්න අපේ ගමට වැඩිය බුදුරජාණන් වහන්සේ රාග දේශ මොව නැති කෙනෙක් ලු කියලානේ මිනිස්සු කතා වෙන්නේ නේද? අලුතෙන් කෙනෙක් ගමකට වැඩියම ලු භාෂාවෙන් කතා කරන්නේ. ආන් අරය මේ වගේ කෙනෙක්ලු. දැන් වෙන්නිගණ්ණාත පුත් එහෙම යනකොට කියනවා මිනිස්සු ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ගමකට වැඩියට පස්සේ මිනිස්සු කතා වෙනවා. ආන් උන්වහන්සේට රාග දේශ මොව නැති කෙනෙක්ලු. ගුරු උපදේශ නැතිව ධර්මය අවබෝධ කර ශාස්ත්‍ර උන්වහන්සේ කෙනෙක්ලු. ඊට පස්සේ අවබෝධයට යන ජීවිතේ ගත කරන කෙනෙක්ලු. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කර කෙනෙක්ලු. මිනිස්සු අතර දැන් බොහෝ ගාල කීර්තිරාවේ යනවා. කීර්තිරාවේ ගිහිල්ලා ඒ මිනිස්සු කතා වෙනවා මෙන්න මෙහෙම. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයාට සෝකේ විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරන ධර්මයේ දේශනා කරන සේක. දැන් බලන්න ඒ කාලේ මිනිස්සුන්ට ගෙරාවේ නේද? අද කාලේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් කරනවා කියොම එක එක කතන්දර තමයි මිනිස්සු කියන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ තමයි මිනිස්සු කතා කරන්නේ. අන්න උන්වහන්සේ මේ වගේ කෙනෙක් කියලා. උන්වහන්සේ ධර්ම දේශනා කරන සේක මුලමෙද අග පිරිසුදු නිවන් මාර්ගයේ දේශනා කරන සේක කියලා එඹදු රහතුන්ගේ දැක්ම පවා යහපත්ය කියලා මිනිස්සු කොහොමද යන්නේ? රාත්‍රිය වැෑමෙන් භෝජන සකස් කරගෙන ඉච්ඡා නංගර වන ලැහැවට යම් තැනක ඇත්තේ එතෙන්ට පැමිණ දොරටුවෙන් බැහැර කොටසේ උස් අඩ ඇතුව මා අඩ ඇතුව ගෝසා කරන්න පටන්ගා. දාන මාන හදාගෙන ඒ මිනිස්සුන්ට කෑම හදාගෙන දැයි ඉතින් මේ ගේට්ටුව ළඟට ඇවිල්ලා ඉන්නවා. ගේට්ටුව හරිනකම් ඉතින් මහා සද්දේ දැන් කොහොම සද්දෙන්නේ? සමහරු බුදු ගුණ කතා කරනවා, සමහරු කන බොන දේවල් ගැන කතා කරනවත් ඇති, ගෙන අප දේවල් ගැන කතා කරනවත් ඇති. බොහෝ දෙනෙක් කතා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ. කතා කරනකොට ලොකු සද්දයක් දැන් මෙතන. දැන් ලොකු පිරිසක්නේ එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එසමේ යාස්මත් නාගිත තෙරණුව භාග්‍යතුන් වහන්සේ උපස්ථායේති. ඒක නාගිත හාමුදුරුව තමයි ඒ කාලේ බුදුරජාණන්සේ උපස්ථාන කරගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් නාගිත ස්වාමීන් වහන්සේ අමතලා බුදුරජාණන්සේගේ නාගිතේනි ඒ උස්සඩින් කෑගසන්නේ, මාඩින් කෑගසන්නේ කවරහුද? මසුන් මරා විකුණන තැනක සිටින කෙවුලන් බඳු නො කියලා. කෙවුලන් කියන්නේ කාටද? කපුටෝ. මාළු මරණ මේ මාළු දැලා ඇදලා මරණ තැන කපුට හෝගාලා රැස් වෙනවනේ. ඒකට ඒ කපුටෝගේ මහා සද්දයක්. කපුට සද්ද කියන්නේ කාක් කාක් කියලා නේද? ආන් ඒ වගේ කපුටෝ වගේ කවුද මේ කෑ ගහන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගේට්ටුව ළඟට ඇවිත්. එතකොට මේ නාගිත ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් ඉච්ඡානංගන වැසි බ්‍රාහ්මණ ගෘහපතිතුරු භාග්‍යතුන් වහන්සේ දකින්න භික්ෂු සංඝයා උසහා බොහෝ දාන බෝධන සකස් කරගෙන
දොරටුව ළඟට ඇවිල්ලා මේ ඉන්න මේ මිනිස්සු තමයි මේ කෑ ගහන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කරනවා. නාගිතේනි පිරිවර හා සමග මම එක් නොවෙම්වා කියලා ප්‍රකාශයක් කරනවා. පිරිවර හා සමග මම එක් නොවෙම්වා. පිරිවරද මා සමග එක් නොවෙම්වා. මා පිරිවර සමග දෙක් නොවෙම්වා. පිරිවර මා සමග දෙක් නොවෙම්වා. නාගිතේනි මම යම් නෙක්කම්ම සැපයක් හුදකලා විවේකීලා සැපයක් සංසිඳීමේලා සැපයක් සම්බෝධි සැපයක් කැමැතිසේ ලබන්නේම්ද නිදුකෙන් ලබන්නේද බොහෝසේ ලබන්නේද එසේන් මා ලබන මේ නෙක්කම්ම සෝය පවිවේක සෝය උපසමේ සුඛේ සම්බෝධි සුඛේ යම් කෙනෙකුට කැමැතිසේ නොලබෙන්නේ නම් නිදුකින් නොලබෙන්නේ නම් බොහෝසේ නොලබෙන්නේ නම් ඔහු ඒ අසූචි සැපේ නිද්දා සැපේ ලාභ සත්කාර කීර්තිපන සැපේ ලැබෙන සැපේ පිළිගන්නේ කියන. ඒතර යම් කිසි කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ ලබාගත් මේ හුදකලා විවේකයේ ලද සැපේ ඊට පස්සේ කෙලෙස් සංසිඳීමෙන් ලබන සැපේ නිවන් අවබෝධ කිරීමෙන් ලබන සැපේ ලැබුවේ නැත්නම් ආන් ඒ කෙනෙක්ට නම් ඔය ලාභ සත්කාර කීර්තිපන සංසා මහ ලොකු දෙයක් ඒක නම් ඒ වෙනකොට බාරගනිය කියන. හැබැයි නාගිතේනි මම ඒ විදිහ නෙවෙයි කියන. එතකොට නාගිත ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යසෙන් දැන් ඉවසනසේක්වා. සුගතයන් වහන්සේ ඉවසනසේක්වා. ස්වාමීනි භාග්‍යතේ මේ විසන කාලයයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් දිසාවක වඩිනාසේක්ද ඒ දිසාවර බ්‍රහ්මණ ගෘහපතුරු නිගම ජනපද වාසී නැඹුරු වී සිටින්නේ මෙය ස්වාමිනේ මෙමදු දෙයකි. භාග්‍යතුන් වහන්සේ ඉවසනසේක්වා ඉවසනසේක්වා ඔබ වහන්සේ යම් තැනකද වැඩ ඉන්නේ එතෙන්ට මිනිස්සු එන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. මහත් දියබඳු සහිත වැස්සක් වසිනා කල්ලි පහළට නැඹුරු බිම අනුව ජලය ගලා යයිද ස්වාමීනි එසේන් භාග්‍යතුන් යම් දිසාවක වඩිනාසේක් දී දිසාවට ජනපදවාසී මිනිස්සු එනවා කියන එක වළක්වන්න බෑ. යම් දිසාවට ගඟල්නවා නම් ඒ පැත්තටම වතුර ඔක්කොම ගලාගෙන යනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතෙන්ට මිනිස්සු එන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මක් නිසාද යත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ සීලය හා ඥානය නිසයි කියන. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සීලයත් භාග්‍යතුන් වහන්සේගේ ඥානය නිසා තමයි මේ මිනිස්සු වළක්වන්න බැරි කියනවා. එතකොට ආය බුදුරජාණන් වහන්සේ කියනවා නාගිතේනි පිරිවර හා සමග මම එක් නොවෙම්මා. පිරිවරද මා සමග එක් නොවෙම්මා. නාගිතේනි මම නෙක්කම්ම සැපයක් අවිවේක සැපයක් නිවන් ලැබීමේ ලබන සැපයක් නොලබන්නේ නම් ආන් ඒ අයට නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හොඳයි. හැබැයි මම ඒ සියලු සැපයන් විඳිනවා. ඒ නිසා මට ඔක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට ලස්සන ප්‍රකාශ පහක්. හොඳට මේක මතක තියාගන්න ඕනේ. නාගිතේනේ වැඩඳු පානය කළ අනුභව කළ රස විඳින දැයි වනාහි මල මුත්‍ර පහ කිරීම පමණක් ඇත්තේ. ආහාර පානයෙන් ලැබෙන ඵලය එයයි කියනවා. ඒක ආහාර පාන ගත්තේ වගේ අවසාන ඵලෙම කන්ද මල මුත්‍ර පා කිරීමෙන් ඉවර වෙලා යනවා කියනවා. නාගීතේනි ප්‍රිය වූ දේවල් වෙනස් වීමෙන් නැසී වෙනසී අන්‍ය ස්වභාවයට පත් වීමෙන් ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස උපදින්නාය. ප්‍රිය වූ දේ ලැබෙන ඵලය එයයි කියනවා. ප්‍රිය වූ දේවල් ලැබෙන ඵලෙ මොකද්ද? ප්‍රිය නැසී වෙනසී යන ශෝක පරිදේව දුක් දුම්නස් විතරයි කියන ඉතුරු වෙන්නේ. ප්‍රිය වූ දේවල් වෙනස් වෙලා යනකොට දුක දුම්නස් විතරක් ඉතුරු වෙලා තියෙන ඒක තමයි අවසාන ඵලය කියන්නේ. නාගිතේනි අසුභ අරමුණ භාවනාවට නම් මනවින් සිය පිහිටවාගෙන සිටින කෙනා හට සුභ නිමිත්ත කෙරේ පිළිකුල් බව පිහිටයි. අසුභ භාවනාවෙන් ලැබෙන ඵලය එයයි කියනවා. අසුභ භාවනාවෙන් ලැබෙන ඵලය මොකක්ද එනවා? සුභ නිමිත්ත කෙරේ පිළිකුල් බවක් ඇති වෙනවා කියනවා. ඒක සුභ නිමිත්ත කෙරේ පිළිකුලක් ඇති වෙනවා නම් අසුභ භාවනාවෙන් ලැබෙන අවසාන ඵලය මොකක්ද එහෙනම්? සුභ නිමිත්ත කෙරේ පිළිකුල් බවක් ඇති වෙනවා. එතනින් අවසන් වෙනවා.
ඊට පස්සේ නාගේ තියෙන ස්පර්ශ ආයතන 6 පිළිබඳව අනිත්‍ය වශයෙන් නුවණින් දක්මින් වසන්නකොට ස්පර්ශය කෙරේ පිළිකුල් බව පිටයි අනිත්‍ය භාවනාවේ ඵලය එයයි කියන්නේ. ඒ අනිත්‍ය භාවනාවේ ඵලය මොකද්ද? ස්පර්ශ ආයතන 6 කෙරෙහි නුවණින් විමසනකොට ස්පර්ශ ආයතනය කෙරෙහි පිළිකුල් බවක් ඇති වෙනවා කියන්නේ. එතකොට ඇස කෙරෙහි කන කෙරෙහි නාසය කෙරෙහි පිළිකුල් බවක් ඇති වෙනවා නම් ආංගේක තමයි කියන අනිත්‍ය භාවනාවේ ඵලය. ඊට පස්සේ පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් වෙනසීමත් නුවණින් දකමින් වසන්නවට උපාදානයේ පිළිබඳ පිළිකුල් බව පිහිටයි උපාදානස්කන්ධ භාවනාවේ ඵලයයි කියන. මොකක් කරේද පිළිකුල උපදින්නේ? පංච උපාදානස්කන්ධයේ කෙරෙහි අනිත්‍ය වශයෙන් දකමින් වාසය කරනකොට උපාදානයේ පිළිබඳ පිළිකු උපාදානය කියන්නේ ග්‍රහණය වීම කාමයන්ට සීලවත වලට දෘෂ්ටි වලට අත්වාද ආන්ගේ උපාදානයේ කෙරේ පිළිකුලක් උපදිනවා කියනවා. පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් නැතිවීමත් දකිමින් වාසය කරන ආන්ගේ එක තමයි කියන අවසාන ඵලය. එතකොට ඕම ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ නාගිත සූත්‍රයේ දේශනා කළේ. දැන් බලන්න අර පංචකාම මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහුවෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලගෙම නිදහස් වෙච්ච නිසා නික්කම්ම සුඛේ පවිවේක සුඛේ සියලු සැපයන් විඳපු නිසා ඒ නික්කම් මෙලම සැප විඳපු නිසා ලාභ සත්කාර මට එක් නොවේවා මටද ලාභ සත්කාර නොවේවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒකල බුදුරජාණන් වහන්සේ මේ කරුණු පහ විස්තර කළේ. මේ කරුණු පහෙන් අපිට ගොඩාක් දේවල් ගන්න තියෙනවා. කන බොන දේවල් වල ලොකු අර්ථයක් නැහැ. ඒකේ මල මුත්‍රා පහ කිරීමෙන් ඉවර වෙලා යනවා. ඊට පස්සේ ප්‍රිය දේවල් වලි දුක් දුම්නස් හට ගන්නවා. ඒක එතනින් ඉවර වෙලා යනවා. අවසාන ඵලය. හැබැයි තව කරුණු තුනක් කියන එක අපිට ගොඩක් වැදගත්. අසුභ භාවනාව කළොත් වෙන්නේ මොකද්ද? සුබ නිමිත්ත කෙරේ පිළිකුල උපදිනවා. ආයතන 6 පිළිබඳ අනිත්‍ය අනේ ආයතන භවනා කළොත් ඒකේ ප්‍රතිඵලය තමයි ස්පර්ශය කෙරෙහි පිළිකුලක් උපදිනවා. පංච උපාදානස්කන්ධ හට ගැනීමත් නැසීමත් දකමින් වාසය කළොත් උපාදානයේ කෙරෙහි පිළිකුල් බව ඇති වෙනවා. ආන් ඒ කාරණා ඇති කරගන්න අසුභ භවනාව ආයතන භවනාව පංච උපාදානස්කන්ධ භවනාව අපි පුරුදු කරගන්න ඕන. ඉතින් ඒ නිසා ඒ කාරණා ටික එහෙනම් අද දවසේ මතක තියාගන්න. අපිට ඉතින් පන්තියට ලැබිලා තියෙන කාලය අද දවසේ අවසන් වෙනවා. එතකොට අද දවසේ අපි ඉගෙන ගත්ත සූත්‍ර කීයක්ද? සූත්‍ර තුනක් ඉගෙන ගත්තා නේද? පංචාංගික සමාධි සූත්‍රය අංග පහකින් යුතු සමාධිය ගැන වදාළ දෙසුම. ඊට පස්සේ අපි චංකමානි සංස සූත්‍රේ සක්මන් භාවනාවෙන් ලැබෙන ආනිසංස. ඊට පස්සේ නාගිත සූත්‍රේ ඉගෙන ගත්තා. ඉතින් ඒ සූත්‍ර දේශනාවලින් ඉගෙනගත් සියලු කරුණු අපි සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම උපකාරයක් වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.